මා ඉතාමත් සතුටු වෙනවා අද මේ සුන්දර උදෑසන ඉතාමත්ම සුන්දර පරිසරයක අපි මෙවැනි උතුම් පූජනීය කටයුත්තක් සඳහා සහභාගී වීමට ලැබීම පිළිබඳව කබීර් අසින් අමෙතුමා සඳහන් කළා වගේ දැනට මාස ගානක සිට එතුමා මාව මේ ස්ථානයට එක්කගෙන ඉන්න මට නිතර නිතර කතා කළා. පෙරේදා හවස දැනගත් විට අද පාර්ලිමේන්තුවේ මගේ වැය ශීර්ෂයේ තිබෙනවායි කියලා අපි ලොකු අමාරු තත්ත්වයකට පත් වුණා. සාමාන්‍යයෙන් මීට කලින් හිටපු ජනාධිපතිවරු කිසිම කෙනෙක් තමාගේ වැය ශීර්ෂය සාකච්ඡා කරන වෙලාවට පාර්ලිමේන්තුවට ඇවිල්ලා නැහැ. නමුත් මම ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ පහුගිය අවුරුදු දෙකෙත් මගේ වැය ශීර්ෂය සාකච්ඡා කරන වෙලාවේ මම පාර්ලිමේන්තුවේ ආරම්භයේ සිටම වාඩි වෙලා ඒ විවේචන චෝදනා යෝජනාවලට සවන් දෙනවා. අද ඒ ආරම්භක අවස්ථාවට සහභාගී වීම මට අහිමි වුණා. මේ උතුම් පුණ්‍ය කටයුත්තට සහභාගී වීම ඊට වඩා මම ප්‍රමුඛත්වයක් දුන්නා. ඒ නිසා මම ඉතාම සතුටු වෙනවා අද අපි මේ ප්‍රදේශයට වගේම විහාරස්ථානයට වැදගත් වූ ව්‍යාපෘතියක් විදිහට තෙමහල් බෞකාර්ය ව්‍යාපෘතියක් සඳහා මුල්ගත වනු ලැබුවා. ඒ වගේම රංජිත් සියමලා පිටිය අමාත්‍යතුමා එතුමාගේ අමාත්‍යංශය යටතේ සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් මේ විහාරස්ථානයේ කටයුතු සඳහා අද පරිත්‍යාග කරනු ලැබුවා. මේ සියල්ල වගේම අපි බෞද්ධයින් වශයෙන් සැලකූ විට අපේ තිබෙන බෞද්ධාගමික පරිසරය තුළ ගමේ විහාරස්ථානයේ තමයි අතීතයේ සිටම රාජ්‍ය පාලනයට සහ යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා ඉතාමත් වැදගත් උනේ ප්‍රමුඛත්වයක් ගත්තේ. ගමේ පන්සලේ හාමුදුරුව තමයි සෑම විටම සාසනික සේවා වගේම ජාතික සේවාවන් තුළ නායකත්වයේ ගත්තේ පෙරමුණ ගත්තේ. පෙර රජ දවස ඔබ සෑම කෙනෙක්ම දන්නා පරිදි සිටි රජවරුන්ට සෑම විටම අනුශාසනා කළේ උපදෙස් දුන්නේ නිවැරදි අවශ්‍ය දේ පෙන්눔 කළේ ගෞරවනීය මහා සංඝරත්නය. අපිට අපේ රට වශයෙන් කීර්තිමත් ගෞරවනීය ඉතිහාසයක් සමග ලෝකේ බොහෝ දියුණු රටවල්වල නොමැති විනයක් සංවරකමක් හැදිච්චකමක් තිබෙන්නේ අපේ වසර දහස් ගානක බෞද්ධ සංස්කෘතියෙන් ගොඩනැගුණු සමාජයක් නිසායි. ඒ නිසා අපි සෑම විටම ගමේ පන්සල ආරක්ෂා කරන්න ඕන, වැඩි දියුණු කරන්න ඕන, ගමේ හාමුදුරුවෝ සෑම විටම ශක්තිමත් කරන්න ඕන, සාසනික සේවාවට අවශ්‍ය සියලු කැපවීම අපි කරන්නට ඕන. නව තාක්ෂණය තුළ ලෝකේ කොතෙක් ඉදිරියට ගියත් අපි දන්නවා අද ලෝකේ බොහෝ සංවර්ධනය වූ රටවල්වල අපේ ශ්‍රී ලාංකික සමාජයේ තිබෙන බොහෝ යහපත්කම් හැදියාව විනයගරුකභාවයේ නැහැ. සංවර්ධනයෙන් ඉහළ ආර්ථිකයක් තිබෙන, ඉහළම තාක්ෂණය තිබෙන මහා ධනවත් රටවල්වල ඔබ දකිනවා සිදුවන දේවල් මොනවාද කියලා. දැන් පෞගිය මාස දෙකක් ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදයේ ඔබ දැක්කා අවස්ථා තුනකදී පුජ්‍යලීන් විශාල වශයෙන් ජනතාව සිටින ස්ථානයට ඇවිල්ලා වෙඩි තියලා යනවා. මිනිස්සු 40ක් 50ක් 60ක් 100ක් පාසල් දරුවොත් එක්ක මැරෙනවා. ඒ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාර හෝ එහි තිබෙන ත්‍රස්තවාදී ව්‍යාපාර නෙවෙයි ඒ සිදුවීම් වල ඉන්නේ. ඒ පුරවැසියන් ඒ හැදිලා තිබෙන සමාජය තුළ එවැනි සමාජයන් තුළ එවැනි සිදුවීම් සිදු වෙනවා. ඇමරිකාව බටහිර රටවල් ගත් විට අපි දන්නවා අපි සාමාන්‍යයෙන් කඩේකට ගිහිල්ලා පෙනඩෝල් පෙත්තක් ගන්නවා වගේ, එහෙම නැත්නම් බුලත් පිටක් ගන්නවා වගේ තුවක්කුවක් ගන්න පුළුවන්, පිස්තෝලයක් ගන්න පුළුවන්, ඒ විදිහට විකුණන්න තියෙනවා. ඉතින් ඒවා පාවිච්චි කරන විදිහත් එහෙමයි. ඒ තත්වයන් සැලකිල්ලට ගත් විට අපේ රට තවමත් යහපත් ගුණවත් සැදැහැවත් සමාජයක් විදිහට කටයුතු කරන්නේ බෞද්ධාගමික පරිසරය නිසායි. ඒ නිසා මම ඉතාමත් සතුටු වෙනවා ඓතිහාසික වැදගත්කමක් තිබෙන මේ උතුම් විහාරස්ථානයට පැමිණිලා මේ මහා පුණ්‍ය කටයුත්තට සහභාගී වීමට ලැබීම පිළිබඳව. කබීර් අසින් ඇමතිතුමා සඳහන් කළා මේ ඉතිහාසය
එවගේම එතුමා රූපවාහිනිය යන කතාවක් පිළිබඳව කතා කරලා ඓතිහාසික තොරතුරු පිළිබඳවත් කතා කළා. මම දන්නේ නැහැ මේ කබීර් රෂින් ඇමතිතුමා මේ මීට පෙර ආත්මයේ සමහර විට මහාන වෙලා හිටපු කෙනෙක්ද දන්නෙත් නැහැ. ඒ මොකද අපේ ආම්දුරනේ දැන් ජාත්‍යන්තර වෙසක් උත්සවයේ මේ අවුරුද්දේ අපි පවත්වපු වෙලාවේ බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් පවත්වන ප්‍රධාන උත්සවය අපි පැවැත්වුවේ පොල්ගාවිල වට්ටාරම රාජමහා විහාරස්ථානයේ. එදා එතුමා කතාවක් කළා බෞද්ධ දර්ශනය ගැන. ඊට සති දෙක තුනකට පසුව මම මහනුවර පළාතේ ගිය වෙලාවේ අස්කිරි පාර්ශවයේ අපේ ගෞරවනීය ලේකාධිකාරී උඩගම ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ ඒ පැහැදකපු වෙලාවේ උන්වහන්සේත් එක්ක මම කතා බහ කරනකොට ඒ අවස්ථාව වෙනකොටත් මේ වෙසක් උත්සව කටයුතු රට පුරා කෙරෙනවා. උන්වහන්සේ මගෙන් ඇහුවා ජනාධිපතිතුමා එදා මේ පොල්ගහවෙල තිබුණු වෙසක් උත්සවයේ වැඩසටහනේ හොඳම කතාව කාගේද කියලා මගෙන් ඇහුවා. මගේ මතයේ තිබුණා හොඳම කතාව කළේ කවුද කියලා. මං කිව්වා මට මතක හැටියට නම් කබීර් රෂින් ඇමතිතුමාගේ කතාව තමයි හොඳ කතාව කියලා. එතකොට මැදගම ධම්මානන්ද නායක හඳුරු මට කිව්වා අන්න ඒක තමයි ජනාධිපතිතුමා එදා හොඳම කතාව කළේ යානේ මේ බෞද්ධ දර්ශනය ගැන කියලා. ඉතින් කබීර් රෂින් ඇමතිතුමා ත්‍රිපිටකයේද අභිධර්මයේද චතුරාර්ය සත්‍යයේද ධම්මපදයේද මේ ඔක්කොම උත්සවයකට ආපුවම පන්සලකට ආපුවම අපි හොඳට ආනවා. ඒ කියන්නේ අපි ඊටමත් සතුටු වෙනවා. විශේෂයෙන්ම බෞද්ධ දර්ශනය පිළිබඳව හොඳ අවබෝධයක් දැනුමක් තිබෙන එතුමා බෞද්ධයෙක් නොවුවත් එවැනි ඇමතිවරයෙක් තමුන්නාංශලගේ ප්‍රදේශයට වගේම අපිට රටටත් සිටීම පිළිබඳව. අපේ අනිකුත් මැති ඇමතිතුමාලත් අපි දන්නවා ප්‍රදේශ වශයෙන් ගත් විට රංජිත් සීමල අපිට ඇමතිතුමා අතාවුසේනන් ඇමතිතුමාලා මේ සියලුම බෞද්ධාගමික කටයුතු වගේම අනිකුත් සංවර්ධන කටයුතු වලදී ඉහළම ප්‍රමුඛත්වයක් දීලා මේ ප්‍රදේශයේ වෙනුවෙන් වැඩ කටයුතු කරන්නේ. මේ මාවනැල්ල ප්‍රදේශයට එන්න කිව් විට මම වඩාත්ම සතුටු වෙන්නේ අපේ ආම්දුරුවනේ මේ මාවනැල්ලේ ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් පොළොන්නරුවේ ඉන්නවා. අපේ ගමේ ඉන්නවා පොළොන්නරුව ප්‍රදේශයේ මාවනැල්ල ප්‍රදේශයේ ජනතාව ඉන්න වෙනම ගම්මාන තිබෙනවා. විශේෂයෙන්ම මාමාන්න DS නායක මහත්මයාගේ ගෝ ජනපද ව්‍යාපාර ආරම්භ කරපු අවස්ථාවේ එතුමා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ඒ ප්‍රදේශයට ගෙන ගිය විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා පොළොන්නරුව සහ මාවනැල්ල අතරේ සිටින අයගේ විශාල සම්බන්ධතාවයන් තිබෙනවා, ඥාති සම්බන්ධතාවයන් තිබෙනවා. ඒ නිසා මම වඩාත්ම සතුටු වෙනවා අද මෙවැනි උතුම් පුණ්‍ය කටයුත්තකට සහභාගී වෙන ලැබීම වගේම මේ පින්වන්ත ආදරණීය දෙමව්පියන් දරුවන් සියලු දෙනා හමුවන්න දකින්න ලැබීම පිළිබඳව. ඒ නිසා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අපිට දිය හැකි සෑම උදව්වක් උපකාරයක්ම කරනවා. කබීර් රෂින් ඇමතිතුමා කිව්වා දැන් මේ දයාගමගේ ඇමතිතුමා එක්කගෙන ආවා එතුමාට හුඟක් පරිත්‍යාග කරන්න පුළුවන්කම තිබෙන නිසා කියලා. ඒ වගේම බුද්ධ ශාසන ඇමතිතුමා ගැන කිව්වා ජයක්‍රමර ඇමතිතුමා එක්කගෙන ආවෙත් එතුමා බුද්ධ ශාසන අමාත්‍යංශ විදියට මේ දෙන්න උදව් කරන බව දන්නවා කියලා. නමුත් එතුමා කිව්වේ නෑ මේ ආණ්ඩුවේ ඔක්කොම බැංකු ටික බාර දීලා තියෙන්නේ එතුමාට තමයි. ඔක්කොම සල්ලි තියෙන්නේ ආණ්ඩුවේ මේ කබීර් රෂින් ඇමතිතුමා ගාව. ඒ නිසා මම හිතනවා එතුමාත් ඒ වගේම උදව් කරાવી මේ ගුණනැගිල්ලේ කටයුතු ආරම්භ කරන්න මමත් අපි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඒ සඳහා අපිට දෙන්න පුළුවන් උපරිම දායකත්වය අපි ලබා දෙන බව ප්‍රකාශ කරමින් අද මේ උතුම් පුණ්‍ය කටයුත්තට සහභාගී වෙන ලැබීම ගැන සතුටු වෙන අතර ඔබ සියලු දෙනාට නැවතත් තෙරුවන් සරණ පතමින් ඔබෙන් සමු ගන්නවා. ස්තුතියි.